Hi guys, welcome to Kamukas Media. ඉතින් මාස භාගක quarantine break එකට පස්සේ අපේ පළවෙනි theater experience review එක විදිහට new mutant movie එකට කරන review එක තමයි අද මේකේ. මම කලින් කිව්වා වගේ pandemic situation එකෙන් පස්සේ අප පළවෙනි super hero movie එක තමයි මේ new mutants කියන්නේ. Disney වගේම 20th century fox studios merge එකෙන් පස්සේ ආපු පළවෙනි x-men movie එක විදිහටත් මේක හඳුන්වන්න පුළුවන්. මේ මූවී එක ඩිරෙක්ට් කරලා තියෙන්නේ Fault in Our Stars කියන ප්‍රසිද්ධ වෙච්ච මූවී එකේ ඩිරෙක්ටර් ජොෂ් බූන් කියන කෙනා. ඒ වගේම රයිට් කරලා තින්නත් ජොෂ් බූන් එක නේඩ් ලී කියන රයිටර්ස්ලා දෙන්න. මේ මූවී එකේ ස්ටෝරි ගැන කතා කරනවා නම් මේකේ ප්‍රධාන චරිත වෙන්නේ ඩැනි මූන්සා කියන පොඩි ගර්ල්. මෙයාගේ ගම මුළු ගම විනාශ වෙන ලොකු ටොනඩයක් ඇවිල්ලා තීගින් ආයේ තාත්තත් මැරෙනවා. ඉතින් මේ විනාශයෙන් පස්සේ මෙයා එකපාරට ඇහැරෙන්නේ එක හොස්පිටල් එකට. ये हॉस्पिटल पास जनगणना मेक मे म्यूट पोटी हॉस्पिटल The reason you survived is because you're a very uncommon girl. Do you know what mutants are? ඉතින් මේ මෙයා මියුටන් කෙනෙක් කියලා දැනගන්න දේත් එක්කම තේරුම් යනවා ඇයි මෙයා විතරක් අර මෙයාගේ ගමට ආපු විනාශයෙන් බෙරිච් එකම කෙනා වුණේ කියලා. කොහොමද මේ සිද්ධියෙන් පස්සේ ඩැනීව තියාගන්නවා මේ හොස්පිටල් එකේ ටෙස්ට් වලටයි මෙයාගේ පවර්ස් ඇන් ඇබිලිටිස් මොනවද කියලා හරියටම දන්නේ නැති හින්දා ඒක චෙක් කරගන්න. මේ හොස්පිටල් එකේ මෙයාට අමතරව තවත් මියුටන්ට්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. මේස් විලියම් සංගපාන රේන් සිංග්ලා කියන බුල්ස් වින්ටින් චරිතේ ආනටෙල් ජොයි කියන ඇක්ටර් සංගපාන ඉලියානා රස්පුටින් කියන චරිතේ කියන්නේ මැජික් කියන මියුටන්. ඊටමතර චාලි හින් රඟපාන සෑම් ගත්‍රි කියන කැනන් බෝල් කියන මියුටන් ඊටමතර හින්දි සාගා කියන ඇක්ටර් රඟපාන රොබෝටෝ බොවීට කොස්ටා කියන්නේ අපි ගොඩම් ප්‍රසිද්ධ ට්‍රාන්ස්පෝර්ට් කියන මියුටන් ද මේ මියුටන් ස්කූල් එකේ ඉන්නවා මේ මූවී එකේ ඩැනි මූන්ස්ටා රඟපාන චරිතේ කවුද කියලා මම රිවිල් නොකර ඉන්නම් මොකද ඒක සමහරකට වඩා ස්පොයිලර් කියන්න පුළුවන් මේ හොස්පිටල් එකේ ඉන්න ඩොක්ටර් සිසිලියා රේස් කී චරිත රඟපාන ඇලිස් බ්‍රාගා කියන ඇක්ට්‍රස් මෙයාත් කොමික්ස් වල එක්ස්මන් කෙනෙක්. මෙයාගේ පවර් එක ඇවිල්ලා ෂීල්ඩ් එකක් මේ ප්‍රෙඩ් කරන ඇබිලිටි එකක් තියෙනවා. ඉතින් මේ චරිතත් එක්ක මේ හොස්පිටල් එකේ මේ කතාව ඉතින් හරියට ගලාගෙන යන්නේ ලොකු ත්‍රෙඩ් එකක් එනවා එක පාර්ට් එක මේ හොස්පිටල් එකට. ඒ කියන්නේ පර්සනල් ලෙවල් එකකින් හැමෝටම ඇටැක් කරන විදිහට ලොකු ත්‍රෙඩ් එකක් එනවා. ඉතින් මේගොල්ලෝ මේ ත්‍රෙඩ් එකට ෆේස් කරන්නේ කොහොමද කියන එක තමයි මේ ස්ටෝරි එකේ එතනින් හරියට යන්නේ. ඒක ගැන ඒක දැනගන්න ඕන ගන්න මූවී එක බලන්න වෙනවා. මේ මූවී එක හොඳ නරක ගැන කතා කරනවා. මම දැන් තර්ඩ් එකේ තිබ්බ ඇක්ෂන් නැතර හොඳ තොප් එක තිබ්බා. इतना पोड़ प्रमाण तीपटी को तीप इट मतलब मैंता सीजी आई सामान डीस मतम का सीजी आई बलगंट मूवी की कल पेलटे डार्क स्नाइडर मूवी वागे कलर पेलटे गील तीब हर एलिमेंट्स तवादात्म कलिंग मेघलंगे मेघल हिब एक्सपेन यूनिवर्स के मूवीस रेफरस පොඩි ජෝක්ස් වලින් මේ යූස් කරලා තිබ්බා. ඒකත් ඇත්තටම ඉතින් සර්ප්‍රයිසින් දෙයක් වුණා මට නම්. මේ මූවී එකේ අඩුපාඩු ගැන කතා කරලොත් මම දන්නේ ලොකුම මට තිබ්බ ලොකුම අඩුපාඩු උනේ පේසින් ඉෂුස් ප්‍රශ්න තමයි. කියන්නේ ඇක්ට් 1 එකේ 2 එකේ හැම සෑහෙන ස්ලෝ පේසින් පේස් එකක් තිබ්බේ. හරිම බෝරින් ගතියක් දැනෙනවා. ඒ කියන්නේ අර එච්චර කියුරියස් එකක් එහෙම මෙහෙන් ආවට ගොඩක්ම කම්මැලි ගතියක් තමයි එන්නේ මුල් ඇප්ස් දෙකේ නම්. හැබැයි තර්ඩ් ඇක්ට් එකේ අර ත්‍රෙඩ් එකත් එක්කම ලොකු වෙනසක් එනවා මේ මූවී එකේ සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ සෑන් එන්ටර්ටේන්මන්ට් පැත්ත වැඩි වෙනවා. ඉතින් අර තර්ඩ් ඇක්ට් එක අර ෆස්ට් ඇක්ට් දෙකේ තිබ්බ කම්මැලි ගතිය නැති වෙන තරමටම හොඳ මට්ටම තිබ්බ කියලා කියන්න පුළුවන්. ඊට අමතරව මම තවත් දැක්ක අඩුපාඩුවක් තමයි කැරක්ටර් ඩෙවලොප්මන්ට්. ඒ කියන්නේ කැරක්ටර් ඩෙවලොප්මන්ට් එක හරියම අඩු ගතිය තිබ්බ. ඒ කියන්නේ මේ ඉතුරු මියුටන්ට්ස්ලා හතර දෙනා කොහොමද හොස්පිටල් එකට ආවේ? ඒගොල්ලන්ගේ පවර්ස් ඇන් ඇබිලිටිස් මොනවද? ඒවා ගැන තවත් විස්තර කරලා තිබ්බනම් හොඳයි කියලා තින මට්ටමක් මට දැනුණා. ඒ වගේම අනිත් දේ තමයි මේ මූවී එක මාකට් කරේ හොරර් ටයිප් එකේ සුපර් හීරෝ මූවියක් කියලා. ඉතින් ඒනට ට්‍රේලර්ස් වල අපි දැක්ක තරමටම හොරර් එලිමන්ට්ස් මේකේ තිබ්බ නෑ. හොඳ කීපය දෙකක් තුනක් තිබ්බට කියන්නේ ජම්ප්ස් කියාසෙන් මම ගොඩක් එක්ස්පෙක්ට් කරා. මේ මොකද මේ ට්‍රේලර් එකේ තිබ්බ එඩිටින් එක බලද්දි කනෙක්ට් හිතෙන්න පුළුවන් මේක ජම්ප්ස් කියාසෙන්ම තියෙන හොඳ හොරර් මූවි ටයිප් එකේ සුපර් හීරෝ මූවියක් වෙයි කියලා. නමුත් ඒ ගතිය පොඩි අඩුවක් තිබ්බා. My girlfriend had burned her.
කතකට මූවේකට වෙච්ච දේවල් හිට ඒ කියන්නේ ඩිලේස් රීෂූට්ස් ස්ටුඩියෝස් වල ප්‍රශ්න මේ ඔක්කොමත් එක්ක බලද්දි මේ වගේ අවුට්කම් එකක් ආපේ ඇත්තටම හොඳයි කියලා දෙනවා. ඒ කියන්නේ මේ මම හිතුවේ මෙච්චරවත් හොඳ වෙයි කියලා. ඒ කියන්නේ පොඩි මිකුවත් මේ මෑතක දාපු ඩාර්ක් ෆිනික්ස් මූවේකට ගොඩක් අකමැති වෙච්ච මූව එකක් එක්ස් මූව එකනේ. මම හිතන්නේ මගේ මම හේට් කරේ නෑ මූවේට. නමුත් ඒක ලීස් ෆේවරිට් මූවියක් කියලා කියන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් ඩාර්ක් ෆිනික්ස් මූවේකට වඩා ඇත්තටම මේක මම එන්ජොයි කරා. මේ ඉතාමත් පොඩි ප්ලොට් එකක් සිම්පල් ප්ලොට් එකක් තිබ්බත් විශේෂයෙන්ම රෙෆරන්සස් හින්දා මතන්නේ මම ගොඩක්ම එන්ජොයි කරන්න ඇත්තේ. ඒ වගේම මම ගොඩක් ලෝ එක්ස්පෙක්ටේෂන්ස් තියෙන තමයි සිනමා එකට ගියේ මේක බලන්න. ඉතින් එහෙමත් එක බලද්දී මම හිතනවා මේක සාමාන්‍යයෙන් එන්ජොයි කරන්න පුළුවන් හොඳ මූවි එකක් කියලා. මම මේ මූවි රේට් කරනවා 10න් 6ක් වගේ රේටින් එකට තමයි යන්නේ. මොකද අර මම කිව්ව ඉෂුස් ඔක්කොමත් එක සලකාවලද්දී අර සාමාන්‍යයෙන් අර ලොකු විශේෂ හොඳ මාස්ටර්පීස් ජාතිය මූවි එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් හොඳයි එකපාරක් බලන්න වගේ හොඳයි ටයිප් එකේ මූවියක් කියලා කියන්න පුළුවන් මම හිතන්නේ. ඉතින් අපි තවත් මූවි රිවියුක් නැවත හම්බු. මම සුනල්. We can get out of this together. The New Mutants, rated PG-13 in theaters now.